ඉතාම සංවරශීලීව අර පහල පඩියට බහින්නෙත් නැතුව රෙඩ් කාපට් එකට බහින්නෙත් නැතුව තමුන්ගේ අසුන්වල ඉඳගෙන තමයි තමුන්ගේ විරෝධය පළ කළේ. නමුත් අර ගෝත්‍රික අදහස් තියෙන මැර කුඩු එතනෝල් මිනිමරු කණ්ඩායම ප්‍රශ්නයක් ඇති කරගන්නට මොකක් හරි ගැටුමක් ඇති කරගන්නට දරපු උත්සාහය අපි දැක්කා. ඉතින් ඒ වගේම ලැජ්ජා සහගත ලෙස හිටපු ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය උහුල ගන්න බැරුව මගදී තමුන්ගේ පුත්‍ර රත්න එක්ක පැනලා ගියා. අපි ඒක S2කට දැක්කා. එතුමාට දුන්නු ලණුව ගැන, එතුමාට දුන්නු දිරච්ච ලණුව ගැන අපි කනගාටු වෙනවා. ඇත්තටම පහුගිය 26 වෙනිදා, 26 වෙනිදා වුණේදී කවුරුත් දන්නවා. 26 වෙනිදා ඉඳලම මේ කරපු වැඩ සේරම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී. මේ අය අභියෝග කළා 26 වෙනිදා පුළුවන් නම් 113 පෙන්වන්න කියලා. අපි එදත් 113ට ලෑස්තිලා හිටියේ. ඊට පස්සේ එයා ඒ අය 26 වෙනිදා වෙන ඉඳලා කෝටි 5 10 15 50 දක්වා ලන්සු වැඩි කරගනිමින් අපේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක් මිලේට ගත්තා. ඒ මිලේට ගත්ත අය නැවත වතාවක් ඇවිල්ලා තියෙනවා ආය අපේ පැත්තට. ආය අපිට ඇවිල්ලා තියෙනවා. මන් දන්නේ මේ ගරු ජනාධිපතිතුමාම කීම කියන කතාව තමයි අල්ලසට යටුණා කියන එකට. ඒකට මම වෙනම අල්ලස්සා දූෂණ කොමිසමේ මේ දාලා තියෙනවා වෙනම මම පැමිණිල්ලක් වෙනම දාලා තියෙනවා. මේ ගැන සොයා බලන්න කියලා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සහ පාලිත රංගේ බණ්ඩාර මහත්මයාගේ හඬපටි අටකුත් එක්ක මම තුන්වෙනි පාර්ශ්වයක් හැටියට අල්ලස්සා දූෂණ කොමිසමේ ලිඛිතව සහ වාචිකව පැමිණිල්ල කරලා ඉවරයි මම හිතන්නේ ඉන්වෙස්ටිගේෂන් ස්ටාර්ට් කරන්න යන්නේ.